අයිබෝවන් සාදරෙන් පිළිගන්නවා ඉසුකුගේ නිරෝෂණ යුටියුබ් channel එකට. අද අපි හදන්න යන්නේ පෆ් පැටිස්. දැන් බලමු මේව හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. ඒ සඳහා අපිට මුලින්ම අවශ්‍ය වෙනවා පාම්පිරි ග්‍රෑම් 500ක්, ඊට අමතරව මාර්ගරින් ග්‍රෑම් 150, තේ ලුණු ගෙඩි එක, කරපිංච, ඉඟුරු තේ හැඳි එක. ඉඟුරු ගනිද්දී ඔයගොල්ලෝ සිහින්න පොඩියට කපලා තමයි ගන්න ඕනේ. ඊට අමතරව අපිට පිටර එකකුත් අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා කහ කුඩු සල්පය, ලුණු තේ හැඳි එක, මිරිස් කුඩු තේ හැඳි එක, ගම් මිරිස් කුඩු තේ හැඳි එක සහ කෑලි මිරිස් කුඩු තේ හැඳි භාගය. සැමන් ග්‍රෑම් 150 සහ සම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 500ක් පමණ. දැන් අපි භාජනයක් ලිපේ තියලා එකට පොල් දෙල් මේස් හැඳි දෙකක් එකතු කරගෙන ඉඟුරු ටික එකතු කරන්න ඕනේ. අපි දැන් මේ ඉඟුරු ටික කවලම් කරමින් භාගයට බෙද ගන්න ඕනේ. දැන් මේ ටික මේ ගානට බැදීගෙන එනකොට කපාගත් ලුණු සහ කරපිංච ටික මේකට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේකත් හොඳින් කවලම් කරගමු. දැන් මේකට කුළුබඩු ටික සහ ලුණු ටික එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේකත් හොඳින් මිශ්‍ර වෙන්න කවලම් කරගමු. මේ ටික හොඳින් කවලම් වෙන පස්සේ අපි මේකට තම්බකත් අල ටික සහ සැමන් ටික එකතු කරලා හොඳින් මිශ්‍ර වෙන්න කවලම් කරගමු. මේක ඔයගොල්ලෝ පිසගනින්දි ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය ගින්දරේ තමයි පිසගන්න ඕනේ. දැන් අපි අල මිශ්‍රණය නම් හැදිලා ඉවරයි. දැන් අපි ලිප ඔෆ් කරලා මේක නිවෙන්න තියාගන්න ඕනේ. එතකොට අපි පිටි මිශ්‍රණය හදාගමු. අපි දැන් මුලින්ම පිටි එකට ලුණු තේ හැඳක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ කහ සල්පයකුත් එකතු කරගමු. අපි දැන් මේකට මාර්ගරින් ග්‍රෑම් 150ක් එකතු කරගන්න ඕනේ. එකතු කරලා හොඳින් මිශ්‍ර වෙන්න මේක අනා ගන්න ඕනේ. මේ ගානට නුනුයින් පස්සේ අපි මේකට වතුර සල්පේ බෙකින් එකතු කරමින් කුලියක් වෙන්න අනා ගන්න ඕනේ. වතුර ඔක්කොම එකපාර එකතු කරන්න එපා, ටික ටික තමයි එකතු කරන්න ඕනේ. මේක අනාගනිද්දී ඔයගොල්ලෝ ගොඩාක් කියලා අනාගන්න ඕනේ නැහැ. මේ ගානට ගුලියක් එනකන් අනාගත්තම ඇති. මේ ගානට එනකොට අපේ ඩෝ එක ඇනිලා ඉවරයි. අපි දැන් ඩෝ එක තුනී කරගන්න ඕනේ. ඒකට මුලින්ම හොඳ ඉඳ තියෙන ලෑල්ලක් අරගෙන ඒකට පිටි ටිකක් ඉහා ගන්න ඕනේ. ඊට පස්සේ ඩෝ එකෙන් කොටසක් අරගෙන ඒක උඩ තියලා ඒකටත් පිටි ටිකක් උඩින් ඉහා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ පෙන්වන විදිහට ඔයගොල්ලෝ ඒක තුනී කරගන්න ඕනේ. මේක තුනී කරලා ඉවරන පස්සේ මේක කොටු කපා ගන්න ඕනේ. කොටු කපා ගනිද්දී ඔයගොල්ලෝ කැමති නම් ලොකුවට කොටු කපා ගන්නත් පුළුවන්. සාමාන්‍ය සයිස් එකකට උනත් පුළුවන්. තමන් කැමති ප්‍රමාණයකට එක කපා ගන්න. අපි දැන් මේ කපාගත් කොටු වලට අල මිශ්‍රණයෙන් කොටසක් දා ගන්න ඕනේ. දාලා මම මේ පෙන්වන විදිහට ඔයගොල්ලෝ බලලා නවා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ අල මිශ්‍රණය එළියට එන්නේ නැති වෙන්න දෙපැත්තෙන් හොඳට සීල් කර ගන්න ඕනේ. හොඳට අතින් තද කරන්න ඕනේ.
පස්සේ අපි මේක ගෑරුප්පක් ආධාරයෙන් ආයෙත් මේ විදිහට හැඩ කරගන්න ඕනි. අපි දැන් මේක බේක් කරන්න යන තැටියේ තියාගන්න ඕනි. ඊට පස්සේ මේක උඩ කසාගත් බිත්තර හොඳින් ආලේප කරගන්න ඕනි. දැන් මේක බේක් කරන්න කලින් ඔවන් එක විනාඩි 10 සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයේ ප්‍රීහීට් කරගන්න ඕනේ. දැන් මේක ඔවන් එකේ තියාගමු. අපි දැන් මේක 200 උෂ්ණත්වයේ විනාඩි 25 බේක් කරගන්න ඕනේ. මේක බේක් වෙන යන කාලේ ඔවන් එකකින් ඔවන් එකට වෙනස් වෙන්න පුළුවන්. සමහර විනාඩි 20 හැදෙන්න පුළුවන්. විනාඩි 20 විතර පොඩ්ඩක් බලන්න ඕනේ අඩු වැඩි වෙන්න පුළුවන් වෙලාව. උඩ මේ වගේ රන්වන් පාට එනකොට ගන්න ඕනේ. මේක ගොඩාක් ක්‍රිස්පි ගතියට එනවා. අනිවාර්යයෙන් ඔයගොල්ලොත් මේක හදලා බලන්න. හදේ ගන්න වලට වඩා රසට ගෙදර හදාගන්න පුළුවන්. මේ ඉසි කුකින් විත් නිරෝෂණ YouTube channel එකේ පහසුවෙන් ගෙදර තියෙන දේවල් වලින් මනින් හදාන්න පුළුවන් කැමරාවක ගොඩාක් පෙන්නනවා. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. මේට කලින් කැමරාවක ගොඩාක් දාලා තියෙනවා ඒ වීඩියෝත් ඔයගොල්ලෝ බලන්න. එහෙනම් මේ වීඩියෝ එක නරඹුවට ස්තුතියි. හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් ආයි හම්බ වෙමු.